ايبوان صبح دوسا كموتما مام بادرا غونا تلاكا صبح مودا وديا يوتيوب نادي كاوين ගොඩක් දිනකට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මේ කපලා පැල කපලා ගස් කපලා හදා ගන්න බෝ කර ගන්න පැල නැවත සිටවපුවාම හොඳට හදා ගන්න බෑනේ කියන එක. ඉතින් මං කියන්නම් අද මං කොහොමද මගේ ඒ චූටි පැල ලොකු කරගන්නේ කියලා. ඇත්තටම පළවෙනියටම කරන්න ඕනේ ඔයාලා හොඳ මෞෂාප එකතුවක් නඩත්තු කරන්න ඕනේ. ඒ කියන්නේ ලෙඩ රෝගයෙන් තොර ලෙඩ රෝග කෘමි හානි ඒ වගේන් තොර හොඳ මෞෂාක පරම්පරාවක් අපි හදා ගන්න ඕනේ. මේ මෞෂාක තමයි අපි කපන්න ඕනන්නේ පළවෝ කරගන්න. එතකොට මේ කපලා ඊට පස්සේ අපිට මේ එන පැල පඳුරු අපි නඩත්තු කරන්න ඕනේ. ලිඩ නැතුව හොඳ ලස්සනට නඩත්තු කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේ පැල ගලවලා හිටව ගන්න. එතකොට මේ ආර්ථික වගාවකට යනකොට අපි අනිවාර්යයෙන්ම මේ අපේ වගාව හොඳට නඩත්තු කරන්න ඕනේ. ඒ කියන්නේ නිසි වේලාවට පොහොර දාලා නිසි වේලාවට ලිඩ දුකට බදලා එතකොට ලිඩ රෝගවලට අවශ්‍ය කරන ඒ ලිඩ රෝග එනවා නම් ඒවට අවශ්‍ය දිරිනාශක ඒ වගේ දේවල් පාවිච්චි කරලා මේ නිරෝගිමත් මෞෂාක පරම්පරාවක් හදාගත්තොත් විතරයි අපිට ඉතිරි පරම්පරාවත් මේ නිරෝගිමත්ව හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මං ඊගාවට කියලා දෙන්නම් ඔයාලට අපි ගලවගත්ත කුඩා පැල ටික මම කොහොමද නඩත්තු කරලා ලොකු වෙනකන් නඩත්තු කරන්නේ කියන එක. ස්තුතියි මගෙත් එක්ක රැඳිලා ඉන්නවට. ඔයාලා තවමත් මගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මොකද එතකොට තමයි ඔයාලට මම වීඩියෝ එකක් අලුතින්ම දානකොට ඔයාලට දැනගන්න ලැබෙන්නේ. එතකොටම බලන්නත් පුළුවන්. අනිත් එක මම මේ ගොඩක් දේවල් කතා කරනකොට එතකොටම කමෙන්ට් කරනවා මේක කොහොමද කරන්නේ මේ කොහොමද කරන්නේ කියලා අහලා. නමුත් මම මේ ඔයාලට මේ කතා කරන හැම දෙයක් ගැන වීඩියෝස් දැන් දාලා තියෙන්නේ මේ channel එකේ. ඒ නිසා කම්මැලි නොවි channel එකට ගිහිල්ලා වීඩියෝස් එකකින් එකට බලන්න ඔයාලට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ බලලා ඔයගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්න. ගොඩක් ස්තුතියි. මම මගේ පැල බෝ කරගන්නේ මගේ මේ මෞෂාක කපලා ඒවෙන් එන පැල තමයි මේ පේන්නේත් ඒ වගේ කරටිය කපලා ඊට පස්සේ අට කොටසින් ආපු පැල මේ වගේ පැල තමයි මම හිටවන්න ගන්නේ. දැන් අදත් මම මේ වගේ බඳුන් කීපයකම තිබ්බ පැල හිටවන්න ලෑසි කරගත්තා. දැන් මම ගලවගත්ත ගමන්ම පැල ටික වතුර පිරිසුදු ජලයේ භාජනයකට දානවා. මේක ඒ කියන්නේ ඒකෙන් වෙන්නේ මේ පැල වේලෙන්නේ නැහැ. දැන් නැත්තම් දැන් මේක ගලවනවා කියන්නේ ගලවද්දී මෞෂාකින් ගලවලා ගන්නකොට මේ පැලේ කැඩෙනවනේ කඳ කඳට සරිවිලා තියෙන තැනින් කැඩෙනවා. එතකොට එතන තුවාලයක් තියෙන්නේ. එතකොට එතනින් මේ වාතය ඇතුල් වෙලා පැලේ වේලෙන්න පුළුවන්. විනාඩි කීපයක් ගලේ භාජනය තියලා ඊට පස්සේ පැල ටික එළියට අරගෙන මේ තුවාල වෙච්ච හැම තැනකම අඟුරු තලපේ තවරන්න ඕනේ. මේකෙන් අපිට අනවශ්‍ය විෂ බීජ මේ තුවාලෙන් පැලේ ඇතුළට ඇතුළු වෙන එක නතර වෙනවා. අඟුරු කියන්නේ විෂ බීජ නාශකයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මම ගලවන හැම පැලේකම මේ තුවාල වෙන තැන අඟුරු තර්පය ගල්වනවා. ඒ කියන්නේ අඟුරු තර්පය හදාගන්න හැටිත් මම ඔයාලට වීඩියෝ එකකින් දීලා තියෙනවා. ඒ නිසා මේ channel එකට ගිහිල්ලා මේ හැම එකක්ම වීඩියෝස් බලන්න. මම මේ කියන්නේ මගේ පැල මම මැරෙන්නේ නැතුව හදාගන්න හොඳම විදිය තමයි මම කරන දේ තමයි මම ඔයාලට දැම්මේ පෙන්වන්නේ. මම දැන් පැල ටික හිටවන්න තමයි සූදානම් වෙන්නේ. අනිවාර්යයෙන්ම මම පාවිච්චි කරන්නේ මේ විනිවිද පේන බඳුන්. මොකද මම හොඳට දන්නවා එතකොට පැලේ විකුණන්න කලින් මුල් ටික හොඳට ලෑස්ති වෙලා තියෙනවා කියන එක. නමත් ගහලා තමයි මම බඳුන් ටික ලෑස්ති කරගන්නේ. හොඳින් කහට ඉවත් කරගත්ත පොල්ලිලි කොටස් දෙකකට රොන් මඩේ යන්න හොඳින් හොදගත්ත රළු වැලි කොටස් එකක් කලවම් කරලා ඒකටම දහයියා කර දහයියා කොටස් එකකුත් කලවම් කරලා තමයි මම මාධ්‍ය හදාගන්නේ. ඒ විදිහට ඊට පස්සේ මම පැල ටික හිටව ගන්නවා මේ පෝච්චි වල.
අනිවාර්යයෙන්ම පොල්ලෙලි වල කහට යවා ගන්න. මම ඒකටත් වීඩියෝ එකක් දාලා තියෙනවා. අපේ අයගේ ගොඩක්ම වගාවල් අසාර්ථක වෙලා තියෙන්නේ, පැල මැරෙන්නේ මේ පොල්ලෙලි වල කහට ඉතුරු වෙන්නේ නිසා. හරියට කහට ඇරියේ නැත්නම් මේ අලුතින් එන මුල් වල මුල් ඔක්කොම තැම්බෙනවා. මුල් අග පිච්චිලා තැම්බිලා යනවා. ඒ තරම් සැරයි මේ පොල්ලෙලි කහට. ඒ නිසා අනිවාර්යයෙන්ම පොල්ලෙලි වල කහට ඇරලා ගන්න. ඒ වගේම රොන් මඩ ඉතුරුණුතින්, අර සියුම් මඩ ඉතුරුණුතින් එහෙම වැඩි වල ඒත් එහෙමයි. ඒවත් පෝචි අඩියට බැහැලා ඊට පස්සේ මුල් දුවන්න බැරුව ඒවා මේ හිර වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මම කලින් වීඩියෝ එක මම පෙන්වුවා ඔයාලට, පෙනේරකට දාලා වැලි සෝදන්න. එතකොට රොන් මඩ ඔක්කොම අයින් වෙනවා. ඊට පස්සේ තමයි අපි පාවිච්චි කර ගන්න ඕනන්නේ. ඒ වගේම බඳුන් ගත ඉවර කරලා ඉවර වෙලා මම ඔස්මකෝට් 10 ප්ලස් නයිට්‍රජන් වැඩි ඔස්මකෝට් එකෙන් ඇට කීපයකුත් දානවා. මොකද මේ මෙයාලගේ අලුත් මුල් එන්න පටන් ගන්න සමන් සති දෙකක් විතර වගේ යනවා කිරි මුල් එන්න. ඒ වගේම මේ ඔස්මකෝට් වල මේ පොහොර නිකුත් වෙන්නත් සාමාන්‍යයෙන් සති දෙකක් විතර වගේ යනවා. දැන් ඇට මේ දාන ප්‍රමාණයෙන් මේවා මේ මුල් වලට උරා ගන්නෑ. ඉතින් එතකොට සති දෙකකින් විතර තමයි මේ පොහොර නිකුත් වෙන්න පටන් ගන්නෙ. ඒ වෙද්දි අපි හදාගත්තේ පැලවලත් මුල් සූදානම් වෙලා ඉන්නවා අලුතින් පොහොර උරා ගන්න. ඉතින් ඒ නිසා ඒක කිසි ගැටලුවක් නැහැ කලින් දැම්මා කියලා. ඒ නිසා මම ඔස්මකෝට් 10 ප්ලස් එකිනුත් ඇට ටිකක් දාලම තමයි පැල ටික හිටවල අවසන් කරන්නේ. පැල ටික බඳුන් ගත කරලා ඉවර වෙලා විෂබීජනාශක දියරයක් දානවා මාධ්‍ය සහ පැල හොඳින් තෙමෙන්න. එතකොට මේ ගොඩක් අය අහනවා මේ ඇයි මේවා පොඟවල තියන්නේ නැද්ද, විෂබීජනාශක දියරයක පොඟවල තියන්න ඕනේ නැද්ද පැල කියලා. එහෙම අවශ්‍ය නැහැ. මම නම් එහෙම කරන්නේ නැහැ. මොකද ඒවා හරි අපිට අපේ ශරීරයට අහිත කරයි. එතකොට අපි ඒ දියරයක පොඟවල තියලා පැල නැවත සිටවනකොට අපි ග්ලව්ස් දාන්න ඕනේ, එහෙමනම් අත්වැසුම් දාන්න ඕනේ. එතකොට මේ චූටි පැල හරි අමාරුයි අත්වැසුම් දාගෙන හිටවන්න. ඒ නිසා මම නම් කරන්නේ පැල ටික ඔක්කොම හිටවල ඉවරුණාට පස්සේ අවසානයේදී තමයි මාධ්‍ය සහ පැලේ තෙමෙන්න දිරිනාශක දාන්නේ. හැබැයි ඒ දාද්දිත් මම ග්ලව්ස් පාවිච්චි කරනවා. අලුතින් හිටවපු පැලවල අලුත් මුල් ඇවිල්ලා පැල හොඳට හැදෙනකන් හැමදාම වතුර දාන්න ඕනේ. වැසි රහිත දිනයක නම් අනිවාර්යයෙන්ම හැම මේ කාලවල හැමදාම මම නම් වතුර දානවා. මොකද මේ පැල වේලෙන්න දෙන්න හොඳ නෑ. බොහොම ඉක්මනට වේලෙනවා. මේවා අලුත් පැලනේ. ඒ නිසා හැමදාම වතුර දාන්න ඕනේ.